ආයුබෝවන්. දවසේ පුවත් ප්‍රථමයෙන් ගෙන එන සියත ටීවී සවස 6 ප්‍රවෘත්ති විකාශයයි මේ. මම රුවන්ගා අයගම ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දේශපාලනයේ මූලස්ථානය වන බ්‍රිතාන්‍යයට තනි පක්ෂයකින් රජයක් පිහිටුවීමේ වරම් අහිමි වෙයි. සහල් මිල අධික ලෙස ඉහළ යාමෙන් ජනතාවට පීඩා. අගමැති පොදුරද මඩලු මහලේකම් හමු වෙයි. කිසිදු අභියෝගයක් හමුවේ කිසි වෙකුටත් යටත් නොවන බව කටාර් රජය අවධාරණය කරයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. බ්‍රිතාන්‍යයන්ගෙන් ලබාගත් ආදර්ශයන්ට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලන ක්‍රමය ක්‍රියාත්මකයි. මෙතෙක් කලක් අප ඔවුන්ගෙන් ආදර්ශ ලබාගත්සේ බ්‍රිතාන්‍යටද දැන් ශ්‍රී ලංකාවෙන් ආදර්ශයන් ලබා ගැනීමේ පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. ඒ කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයකට ඊයේ පැවති මැතිවරණෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වීමේ තත්ත්වයක් තුලයි. බ්‍රිතාන්‍ය සැලකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ ක්‍රමේ මූලස්ථානය විදිහට. හැබැයි අද වෙනකොට බ්‍රිතාන්‍යටත් මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දේශපාලන ක්‍රමය ගැටලුකාරී තත්ත්වයක් මතු කර තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ බහුතර බලයක් අත්පත් කර ගන්නට මෙවර මහමැතිවරණයේදී බ්‍රිතාන්‍යයේ දේශපාලන පක්ෂවලට නොහැකි වීම නිසා. සුළුතර පක්ෂවල සහයෙන් රජයක් පිහිටුවන්නට ප්‍රබල පක්ෂවලට සිදුව තිබීමයි. පක්ෂ දේශපාලනයේ මත යැපෙන රටවල් ගණනාවක මෙලෙස බහුතර බලයක් දිනා ගැනීමට නොහැකි වීම තුළ ඇතිකරගත් රජයන් සහ නායකින් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. පසුගියදා පැවති ප්‍රංශ ජනාධිපතිවරණයෙන් පවා ජයගත්තේ ප්‍රබල පක්ෂ දෙක නියෝජනය කළ නායකයා නොවේ, සුළු පක්ෂයක් නියෝජනය කරමින් පැමිණි නායකයෙක්. එමෙන්ම බ්‍රිතාන්‍යයන් විසින් අපේ රටට හඳුන්වා දී තිබූ මේ ක්‍රමය හරහා පසුගිය මහමැතිවරණයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට බහුතර බලයක් දිනා ගැනීමට නොහැකි වීම තුළ එම පක්ෂ දෙකම එක් අසුවින් ජාතික ආණ්ඩුවක් පිහිටවන්නට සිදුවුණා. මේ ආකාරයටම බ්‍රිතාන්‍යටත් මේ වන විට තවත් දේශපාලන පක්ෂයක ආධාරය මත රජයක් පිහිටවන්නට සිදුව තිබෙනවා. එනුව ඊයේ පැවති මහමැතිවරණයෙන් ආසන 319 බලය ලබා ගන්නට පාලක කන්සර්වේටිව් පක්ෂය සමත් වුණා. එහෙත් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නට කිසිදු පක්ෂයක් සමත් වුණේ නැහැ. කිසියම් පක්ෂයක් බහුතර බලයක් දිනා ගැනීමට නම් බ්‍රිතාන්‍ය තුල ආසන 326 බලය ලබා ගත යුතුයි. එහෙත් මෙවර කන්සර්වේටිව් පක්ෂයට ආසන 319 බලය හිමි වෙද්දී ඔවුන්ට ප්‍රබල තරගයක් ලබා දුන් කම්කරු පක්ෂය ආසන 261 ලබා ගත්තා. එහි ප්‍රතිඵලය ලෙස බ්‍රිතාන්‍ය නව රජය සංධාන රජයක් වනු ඇති. ජෙරම් කෝබින්ගේ නායකත්වයේ හමුවේ කම්කරු පක්ෂය දරුණු පසුබෑමකට ලක්වනු ඇති බවට පක්ෂය තුලින පූර්ව මත ප්‍රචාරය වුවත් මෙවර මැතිවරණයේදී පාලක පක්ෂයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට කම්කරු පක්ෂය සමත්ව තිබෙනවා. ඒ අනුව කම්කරු පක්ෂයට රට බහරගත හැකි බැවින් සිය දුහුරෙන් ඉල්ලා අසවන ලෙසටයි එම පක්ෂයේ නායක ජෙරම් කෝබින් අග්‍රාමාත්‍ය තෙරේසා මේ හට දැනුම් දී තිබෙන්නේ. එමෙන්ම අවශ්‍යතාවය පරිදි සුළුතර රජයක් හෝ පිහිටවීමට සිය රජය සූදානම් බව ජෙරම් කෝබින් පවසනවා. ඒත් විපක්ෂයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍යවරිය කිසිසේත් දුහුරේ අත් නොහරින බව ප්‍රකාශ කළා. බ්‍රිතාන්‍යයට ස්ථාවර නායකත්වයක් අවශ්‍ය අවස්ථාව බවයි තෙරේසා මේ පෙන්වා දෙන්නේ. මේ අනුව බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ සුළු පක්ෂයක් සමග එක්ව නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරිය සූදානම් වන බවයි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සමිති පක්ෂය අග්‍රාමාත්‍යවරිය හට සහය දක්වනු ඇති බවට මේ වන විටත් මතඵල වී අවසන්. බහුතර බලය සඳහා කන්සර්වේටිව් පක්ෂය හට ආසන 8ක හිඟයක් පවතින අතර එම හිඟය පියවීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සමිති පක්ෂය හට ආසන 10ක බලය පවතිනවා. ඒ අනුව නව රජයක් පිහිටුවීමට අවසර ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය තෙරේසා මේ අද දහවල් බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රජින හමු වී තිබෙනවා. ඒ බකින්හැම් මාලිගයේදී සියලු සුදුසුකම් සපුරා බහුතරයේද සමගින් නව රජයක් පිහිටුවීමට සමත් වුවත් අර්බුද රැසකට මුහුණ දීමට අග්‍රාමාත්‍ය තෙරේසා මේ හට සිදුවනු ඇති. බ්‍රිතාන්‍ය අර්බුද රැසකට ඇද දැමූ බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ පළමු පෙළ සාකච්ඡා තවත් දින කිහිපයකින් ආරම්භ වන අතර රටෙහි ආරක්ෂාව සම්බන්ධයෙන්ද මේ වන විට අග්‍රාමාත්‍යවරිය ඉදිරියේ අර්බුද රැසක් පවතිනවා. තොග සහ සිල්ලර වෙළඳපළේ සහල් මිල කණන් ඉහළ ගොස් තිබෙනවා. ජනතාව පවසන්නේ පසුගිය දිනවල රජය ලබා දුන් පාලන මිලක්මවා සහල් අලෙවි කරන බැවින් තමන් දැඩි පීඩාවට පත්වැති බවයි. රජය පසුගිය අප්‍රේල් මාස 9 වනදා සහල් සඳහා පාලන මිලක් නියම කළා. එම පාලන මිල සඳහන් වුණේ සුදු කැකුළු රුපියල් 66ක්, රතු කැකුළු රුපියල් 60ක්, සුදු නාඩු රුපියල් 68ක්, රතු නාඩු රුපියල් 66ක් සහ සම්බා කිලෝවක් රුපියල් 77ක් වශයෙන්. ඒත් අද වන විට වෙළඳපොලේ කිසිදු සහල් වර්ගයක් මෙම පාලන මිල ගණන් යටතේ ලබා ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාවක් නැහැ.
අද සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 75ක තොග මිලකටත් එහි සිල්ලර මිල රුපියල් 82කටත් අලෙවිවනවා. රතු කැකුළු කිලෝවක තොග මිල මෙවන විට රුපියල් 78ක් ලෙස අලෙවිවද්දී එහි සිල්ලර මිල සාමාන්‍ය ජනතාවට ලබාගත හැකි රුපියල් 86කට. සුදු නාඩු කිලෝවක තොග මිල රුපියල් 80ක් ලෙස ඉහළ ගොස් තිබෙද්දී එහි සිල්ලර මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 90ක්. සුදු සම්බා කිලෝවක සිල්ලර මිලත් මෙවන විට රුපියල් 95ක් පමණ වනවා. බාස්මති සහල් කිලෝවක තොග මිල අලෙවිවන්නේ රුපියල් 165ක් වැනි අධික මිලකට. මේ ආකාරයට ක්‍රමක්‍රමයෙන් ඉහළ යන බහණ්ඩ මිල ගණන් අතර සහල් පමණක් නොවේ. එළවලු මිල ගණන්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය බහණ්ඩවල මිල ගණනුත් මේවන විට විවිධ වෙළඳසැල්වල අලෙවිවන්නේ විවිධ වූ මිල ගණන් යටත්. මේවා පාලනය කිරීමට හෝ ඒවා සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට අදාළ අංශ කටයුතු නොකරන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කර සිටිනවා. කෙසේ වෙතත් අපි අද දවසේ මෙලෙස සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාවගෙන් සහ තොග වෙළඳුන්ගෙන් අදහස් විමසා සිටියා. හාල්නම් ගිනි කපුරු ගණන්ක ජීවත් වෙන තමයි අමාරු. හාල් හරි ගණන්නේ. ඒකනේ නම් කිට්ටු කරන්න බෑනේ. දුප්පතාවට කන්න හරි අමාරු. පාණ්ඩුවට කියන්න තියෙන්නේ ඉතින් මහ ජනතාවට හාල් අඩු කරලා දෙන්න කියලා. ගණන් තමයි හරියට. පෝරාරෝ මේ ඔක්කොම සාධාරණ විදියට දුන්නාට මේ මිනිස්සු බගා කරයි ලංකාවේ. ඉති පිට රටින් ඉන්නේ ගෙන්නන්නේ. ඉති වැඩිපුර දීලා තමයි ගන්නේ. ඉති කරන දෙයක් නේ ඉති ආණ්ඩුවෙන් තමයි ආණ්ඩුවනේ. ගොඩක්ම ගණන් වැඩි. සාමාන්‍යයෙන් අඩුම හාලත් රුපියල් 85ක් විතර වෙනවා. හාලුත් නෑ මිනිසුන්ට කණ්ඩත් නෑ මිනිස්සු දැන් හතරවන් වෙලා ඉන්නේ. අනේ පුතේ ජීවත් වෙන්න නම් හරිම අමාරුයි. දැන් ප්‍රවෘත්ති වලට එහෙම කියනකොට කියන ගණන් නම් කඩවල නෑ. දුප්පත් මිනිස්සු කන්නේ කොහොමද එතකොට? ගිය සතිය වගේ තිබිච්ච මිනිහ නෙමෙයි දැන් අද තියෙන්නේ. තියෙන මිනිස්සේ කනව නැති මිනිස්සේ කොහොමද කන්නේ නේද? රට හාල් පොඩ වැඩි වෙලා තියෙනවා. ලංකා හාලුත් පොඩ වැඩි වෙලා තියෙනවා. ඒ ලංකා හාල් නෑනේ අඩුයිනේ වීම. මේ මොලිමියන් කියන වී මිල වැඩි ඉඳ තමයි මේ ලංකා හාල් වැඩි වෙලා තියෙන්නේ කියලා. ඒතර පාලන මිලටත් උඩින් ගිහිල්ලා තියෙන්නේ. ලංකා හාල් නෑනේ. ඉන්දියානු ආලු විතර අඩුවට තියෙන්නේ. ඉන්දියානු ආලු නා පාලන මිලට දෙනවා. වී නැති ඉඳ ආල් ගණන් වැඩි කරලා තියෙනවා. සම්බයම 90යි. ඉම්පෝට් නාඩ තමයි තියෙන්නේ අපේ ගාව. ඒ ඉම්පෝට් නාඩ විතර යන්නේ ලංකා හාල් මොකද යන්නේ. ගණන් වැඩි ඉඳලා ඒව ගන්න. අර කලින් පාලන මිලවල් තිබුණාට ඒ මිල ගණන් වලට හාල් එකක්වත් නැහැ. දැන් මේ පාලන මිලකුත් දාලා මේවා ඒක තමයි කියන්නේ. යන්නේ ඒක තමයි අතනත් අපට තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ ගැන කවුද හොයලා බලන්න ඕනේ? රජයෙන් දැනගන්න ඕනේ මේකට විසඳුම් දෙන්න. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය හමු වුණා. ඒ නිව්යෝක් නුවරදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිස් ජාස්කොට්ලොන් මහත්මිය හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පොදුරාජ්‍ය මණ්ඩලය හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් අනෙකුත් කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මෙම අවස්ථාව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය මහලේකම් ඩියුඩැට් මහරාජ් මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ ලේකම් කාර්යාලයේ සාගර සහ ස්වාභාවික සම්පත් අංශයේ ප්‍රධානී රොස්මාරි කැඩෝගන් මහත්මියද එක්ව සිටි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිස් ශාස්කොට්ලන් මහත්මියට මෙරට සංචාරක නිරත වන ලෙසටද මෙහිදී අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබෙනවා. දේශපාලඥයින් මහජන නියෝජිතයින් බැවින් ඕනෑම කෙනෙකුට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව පවතින බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඊයේ මහර ප්‍රදේශයේ දන්සලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මාධ්‍ය ප්‍රතිපත්තියක් තියෙනවා. මාධ්‍ය මර්ධනයකට අපි යන්නේ නැහැ. අතීතයේ වගේ මාධ්‍යවේදීන්ට ගහන්නේ, තලන්නේ, මරන්නේ, සුදු ඇඳලා උස්සගන්න ඒව කරන්නේ නැහැ. මාධ්‍ය නිදහස දෙනවා කියන එක අපි ජනතාවට පොරොන්දු වුණා 2015 ජනවාරි 8. ඒ නිදහස ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා ඊටාම සදාචාරමත් මාධ්‍ය සහ දේශපාලන අතර සංහිඳියාවකින් කටයුතු කරන්න. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. මාධ්‍යවේදී කිසිම රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙක්ගෙන් ප්‍රශ්නයක් අසද්දී අමාත්‍යවරයාට කියන්නේ කිලා මාධ්‍යයට බැනවැදීම හා එළවා දෙමින් තර්ජනය කිරීම කරා. මොකද උතුමාය ගැන කිව්වේ? මම දකින්නේ නැහැ. ඉතින් අමති කෙනෙක් කේන්ති ගත යුතුයි මාධ්‍යත් එක්ක වෛරයක් ඇති කළ ගත යුතුයි කියලා. අපි දන්නවා කොහොමත් මාධ්‍යය නොයෙක් නොයෙක් දේ හාරා උස්සන සිරිතක් තමයි මාධ්‍යයට පොදුවේ තියෙන්නේ. මම හිතනවා අපි සියලු දෙනාම ඒක ඉවසා දරාගෙන කටයුතු කරනවා නම් හොඳයි කියලා. අපි දේශපාලනඥයෝ කියන්නේ ජනතා නියෝජිතයෝ. ඒකන්ද අපෙන් ප්‍රශ්න කිරීමේ අයිතියක් තියෙනවා. ගංවතුර සහ නායෑම් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා. ගංවතුරක් ආව විනාශයක් සිද්ධ වුණාට පස්සේ ඒ විනාශයේ තරමට ගැළපෙන්න සාකච්ඡාවක් පටන් ගන්න. ස්ථීරසාර වැඩපිළිවෙලක් නැහැ. අනිවාර්යයෙන්ම මෙවැනි ආපදාවක් ඇති වුණාට පස්සේ
උත්තර හොයනවට වඩා දැන්වත් ස්ථිරසාර වැඩපිළිවෙලක් විශේෂයෙන්ම මෙවැනි ගංවතුරු තත්ත්වකදී මෙන්න මේ මෝය කටවල් වලින් මේ ප්‍රධාන ගංගා හතකින් විතර අපේ රටේ මුහුදර ජලය බස්සන්න තියෙන වැඩපිළිවෙල සාර්ථක වුණා නම් අද මේ ගංවතුරෙන් වෙන්න තියෙන හානියෙන් විශාල පංගුවක් අවම කරගන්න තිබුණා. අතරම ගරු ඇමතුමනි ගරු කතානායකතුමනි මේ රක්ෂණ බාර අරමුදල් ක්‍රමයේ යටතේ දෙන වන්දි දෙනවනම් දැන් මේකේ ප්‍රමිතිය නිර්ණායක වෙනස් වෙන්න ඕන. අපි තවදුරටත් සාකච්ඡා කරනවා කොච්චරක් අපිට දෙන්න පුළුවන්ද කියලා. දැනට තියෙන ලක්ෂයයි 15000යි මෙච්චර කාලයක් ලංකාවේ තිබුණේ. හරි ලක්ෂයේ ප්‍රමාණවත්. ඒකයි තියෙන ප්‍රශ්නේ. සමහර දේවල් නම් අපිට කියන්න කනගාටුදායකයි සිද්ධ වෙච්ච දේවල්. මොකද මේ බඩු බෙදෙන යාන්ත්‍රණේ ජනතාවගේ සහයෝගය නැත්නම් මේ විපතටපත් වෙච්ච මිනිස්සු අදත් ගස් උඩ බඩගින්නේ. විශේෂයෙන්ම අපේ රටේ මාධ්‍ය ආයතන මෙදිහත් වුණා, ජනතා මෙදිහත් වුණා. ඒකතු කරපු දේවල් යම් ප්‍රමාණයකට හරි බෙදලා ජනතාව අතර ගියේ නැත්නම් අදත් මිනිස්සු බඩගින්නේ. අපි දන්න අපේ සොදේශ කටුතු එමතුමාන වජිරබේවර්ධන එමතුමාන ගාල්ල දිස්ත්‍රික්කයේ විතරක් එතුමාගේ අමාත්‍යංශයෙන් නමක් ගහලා බෝඩ් එකක් දාලා බෙදුවා. ඒක අලුතරේ මාතර දිස්ත්‍රික්කයටත් ආවේ නැහැ. ඈ හඳුගේ මන්තුවා එහෙට ලොරි 18ක් එවල තියෙනවා. නෑ ඕක ආවේ බෑග් විතරයි. සේරම එවල තියෙනවා. උත්පාගින් ආවයි කියලා අපිට ආරංචිය තියෙන්නේ සොදේශ කඩුතු ඇමතුමාගේ නමින් කොළයක් දාලා පෝරවුරයක් නම් ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ විතරයි. ගාල්ල ජනතාව කියන්නේ මල්ල වජිරගෙන් බඩු ජනතාවගෙන් කියලා. මේ මන්තිතුමා සොදේශ කඩේතු එක සොදේශ කඩේතු කැඩේ වැඩ කරනවා. හැබැයි සොදේශ කඩුතු අමාත්‍යංශයේ නමින් ඔබතුමා වැඩ කළේ ගාල්ලේ විතරයි. ගැලුවේ නායගියේ ගාල්ලේ විතරක් නෙමෙයි ලොරි 240ක් ඇවිල්ලා දිනවා ඒ ලොරි 240 අපි බෙදා හැරලා තියෙනවා මේ දිස්ත්‍රික්ක සොදේශ කඩුව අමාත්‍යංශයේ බෝඩ් එක දාව බෑග් 240ක් ආරි කවුරුහරි මන්ත්‍රීවරයෙක් හෝ අමතිවරයෙක් කෙහෙල්ගෙඩි හතරක් නම ගහලා ගාලු දිස්ත්‍රික්කේ බෙදලා තිබුණාද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි රාජ් පොලිසිය මගෙන් පරීක්ෂණයක් කළා ඒ එසේ සිදු නොවිය ඇත කියලා පරීක්ෂණයේ සිදු වීම පවතිනවා ඒ නිසා මම හිතන්නේ එවැනි දේ අපි පිළිගන්න ඕන නැහැ කතානායකතුමනි මේ පහුගිය දවස්වල මුහුණු පොතේ විශාල මඩ ප්‍රචාරයක් ගෙනිච්චා මගේ නම දාලා ඡායාරූපේ දාලා කෙහෙල් ගෙඩි තුනක් බෙදුවයි කියලා අපේ දිස්ත්‍රික්ක ජනතාව නම් දන්නවා අපි එහෙම තුට්ටු දෙකේ වැඩ නොකරන බව කොහෙවත් එහෙම බෙදපු තැනක් නැහැ මම ඒක CID එකට බාර දුන්නා උජ්ජලයා හොයලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා දයන්ත ඇමතුමා නම් ඒක CID එකට වාර්තා කරලා තියෙනවා පුජ්ජලයා හොයාගන්න කියලා හැබැයි සොදේශ කඩුතු ඇමතුමා නම් එහෙම කළා නැහැ ඒකයි මං කියන්නේ මේ අපේ ගායන්ත ඇමතුමාගේ ප්‍රශ්න ගැන CID එක පරීක්ෂණ කරගෙන යනවා විපක්ෂයේ මන්ත්‍රීවරේ කණ්ඩායම් කීපයක් දාලා 40ක් දාලා වෙබ්සයිට් එකක් ඕපන් විවෘත කළා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ක්‍රියාලමතුමා අපිත් විපක්ෂ නිසා අපි ඔක්කොම විපක්ෂ නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරේ 40ක කණ්ඩායමක් දාලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බඩ ගහන්න තෝර සකස් කරගෙන යනවා බාණ්ඩ ලබා දීම හරි කන්න දෙන එක හරි ඒවා බෙදලා දෙන එක හරි අපි මේ වෙලාවෙදි කරන්නේ නම ගහ ගන්න දේශපාලනය කරන්න නෙමෙයි නේ අතරම මේක ජාතික විපතක් ජාතික ආපදාවක් වෙච්ච වෙලාවෙදි මෙවැනි විපතක් සිද්ධ වෙන්න කලින් විපත හඳුනා ගන්නත් ඒ විපතකදී මැදිහත් වෙන යාන්ත්‍රණය ශක්තිමත් කරන්නත් ඒ වගේම ජනතාවට යලි නැගිටින්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ මූලික වගකීම තියෙන්නේ රජයේ යටතේ මෙහින්තල රජමහා විහාරස්ථානයේ විදුලි ආලෝක පූජාව ඊයේ විවෘත කෙරුණා. ඒ දොමින්ද දිසානායක රංජිත් සියඹලා පිටිය චන්ද්‍රනි බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්. 55 වන වරටත් පවත්වනු ලබන මෙහින්තල ආලෝක පූජාවේ දෙවන දිනේ වූ පොසොන් පෝදා මෙහින්තල රජමහා විහාරස්ථාන මැදමළුවේදී අති උත්කර්ෂවත් අයුරින් විදුලි ආලෝක පූජාව විවෘත කිරීම සිදු වුණා. ඒ අමාත්‍යවරුන් වන දොමින්ද දිසානායක රංජිත් සියඹලා පිටිය චන්ද්‍රනි බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්. එවන බෞද්ධ විදියට අපිට තියෙන පින්කම් වලින් වෙසක් උත්සවය සමරනවා ඉතාමත් ඉහළින් නමුත් ලංකාවාසී බෞද්ධයන් අපේ ආමුදේ මම හිතන්නේ පොසොන් උත්සවය තමයි ඒහා සමානම බුදුරජාණන් වහන්සේගේ උපත්ය ඒ වගේ බුදු වීම පිරිනිවන් පෑම අපට වැදගත් වගේම ඒහා සමානව අපට වැදගත් උත්සවය තමයි මේ පොසොන් උත්සවය. ඒකට හේතුව අපි ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වෙන්න පටන් ගන්නෙ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක. අපි මේ තත්ත්වයට පත් වෙන්න ප්‍රධානම හේතුව මේ මිහිඳු මහරහතන් වහන්සේ පැමිණීමත් සමග ඇති වෙන වෙනස නම් මිහින්තලාව අපට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. මිහින්තලාව රකින්න අපට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ සඳහා සහභාගි වෙන එකත් අපට අමතක කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. කලාව භාෂාව සංනිවේදනය අපේකම අපි මේ හිතන්න පුරුදු වෙලා තියෙන විදිය අපේ තියෙන දයාව කරුණාව අනුකම්පාව මිනිස්කම මේ සියල්ල එක්ක සම්බන්ධව විප්ලවයක ආරම්භය සිද්ධ වුණේ මේ ස්ථානයේ. ඒ නිසාම අපිට මේ ස්ථානයේ තියෙන වැදගත්කම බෞද්ධින්ට පමණක් නෙවෙයි සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට ලෝක වාසීන්ට වැදගත් ඓතිහාසික ස්ථානයකයි අදාපි. අපි සතුටු වෙනවා ලංකා විදුලි බල මණ්ඩලය හැටියට අපිටත් මේ ඓතිහාසික කාර්යවලේ කොටසක් අද ලැබිලා තියෙනවා.
ඒකට දායක වෙන්නේ. ඒක මහ වාසනාවක් හැටියට අපි කල්පනා කරා. අපිට තිබෙන සුවිශේෂී වටිනා සිද්ධාස්ථානයේ විදුලි පද්ධතිය අපි යාවත් කාලීන කළ යුතුයි. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව යලිත් සියත ප්‍රවෘත්ති. කාන්දු වීම හේතුවෙන් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයට සැපයන ජලයෙන් 45%ක් පමණ අපතේ යන බව ජාතික ජල සම්පාදන සහ ජලාප වහන මණ්ඩලය පවසනවා. කාන්තුවීම් හේතුවෙන් කොළඹ මහනගර සභා බල සීමාවට සැපයන ජලයෙන් 45%ක් පමණ අපතේ යන බව ජාතික ජල සම්පාදන සහ ජලාප වාහන මණ්ඩලය පවසනවා. කොළඹ නගරයේ වැඩි වශයෙන් ජල කාන්දුවීම් වාර්තා වන්නේ කොල්ලුපිටිය, මට්ටක්කුලිය, බොරැල්ල සහ මාලිගාවත් යන ප්‍රදේශවල බවයි වාර්තා වන්නේ. දැනට කොළඹ නගර සීමාව තුළ පවතින ජල නල වසර 30කට වඩා පැරණි ඒවා වීම මීට ප්‍රධාන හේතු වී ඇති අතර මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ව්‍යාපෘති 4ක් ආරම්භ කර තිබෙනවා. දෙවුන්දර කෝට්ටේගොඩ දීවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් අතුරුදන්ව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ යාත්‍රාවේ දීවරින් 6 දෙනෙකු සිට ඇති බවයි. පසුගිය මස 20 දින කෝට්ටේගොඩ දීවර වරායෙන් රැකියාවට ගිය ලක්දෙරණ 2 යාත්‍රාවේ ගිය දීවරින් 6 දෙනෙකු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවට ඔවුන්ගේ ඥාතීන් පවසනවා. 2017 වසරේ මැයි මස 20 දින මෙම දීවරින් 6 දෙනා කෝට්ටේගොඩ දීවර වරායෙන් තම රැකියා කටයුතු සඳහා ගමන් කර ඇති අතර ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ. මැයි මස 30 දින මෙම දීවරින් අවසන් වරට බෝට්ටු හිමිකරුවන් අමතා බෝට්ටුවේ යාන්ත්‍රික දෝෂයක් නිසා එන්ජිම පණගැන්වීමට නොහැකි බව ප්‍රකාශ කර තිබුණා. ඉන්පසුව මෙම දීවරින් 6 දෙනා පිළිබඳව ඔවුන් ගමන්ගත් යාත්‍රාව පිළිබඳවත් කිසිදු තොරතුරක් නොමැති බවයි ඔවුන්ගේ ඥාතීන් පවසන්නේ. කිසිම මේ තොරතුරක් නැහැ. මේ ගිහිපු 6 දෙනා ගැන මේ බෝට්ටුවට මොන වගේ දෙයක් වෙලාද කියලා දන්නේ නැහැ. කැඩිලා අනතුරක් මගදී වුණාද එහෙම කියලා මේ අපි දන්නේ නැහැ. ඉතින් බෝට්ටු හිමියට කියන්නේ අපි මේ හොයලා දෙන අපිට රජයෙන් උදව්වක් කරන්න කියලා. දැනට මම පොලිසියේ පැමිණිලි දාලා තියෙනවා. දැනට කිසිම තොරතුරක් හොයාගන්න නැහැ මෙයාලා ගැන. ඉක්මනින් මෙයාලා අපිට මොනවද වෙලා තියෙන කියලා තොරතුරක් ලබා දෙනමින් රජයෙන් ඉල්ලා සිටිනවා. අද තාවෙන්නතුරු කිසිම තොරතුරක් නැහැ. බෝට්ටුකාරයා කියන්නේ බෝට්ටු අයිතිකාරයා කියන්නේ දැන් දවස් දෙකක් ගියා. දවස් දෙකේම මේ විදිහටමයි කිව්වේ. බෝට්ටුවේ නම්බරේවත් හරියට දෙන්න යා කැමතුණේ නැහැ අපට. මගේ මහත්තය ගිය මාසේ 20 රස්සාවේ ගියේ. ඊට පස්සේ 31 වෙනිදා බෝට්ටුකාරය අයිතිකාරයට අමුතුමක් දීලා තියෙනවා. මේ බෝට්ටු කැඩිලා මුහුදේ පා වෙනවා. මේ ඊට පස්සේ මේ අපිට නේවිකින් දැනුම් දුන්න මේ බෝට්ටුව කැඩලා මුහුදේ පා වෙනවා කියලා. ඊට පස්සේ අපි නේවි එකට හැම තැනම යන්න ඕන තැනට හැම තැනම ගියා. තාම කිසිම තොරතුරක් නැහැ. යලිත් කෙටි විරාමයක්. ඔබ යලිත් සියත ප්‍රවෘත්ති සමගින්. කලාපේ නෙල්ලවන අභියෝග හමුවේ යටත් වීමට සූදානම් නොමැති බව කටාර් රාජ්‍ය පවසනවා. ඔවුන් දැනුම් දී ඇත්තේ සිය ස්ථාවරය කිසිසේත් වෙනස් නොකරන බවයි. සිය රට කලාපය තුළ හුදකලා කරමින් අසල්වැසි රටවල් එල්ල කරන පීඩනයන් හමුවේ කිසිසේත් යටත් වීමට සූදානම් නොමැති බව කටාර් රාජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා. එමෙන්ම එම පීඩනයන්ට බියෙන් නිදහස් විදේශ ප්‍රතිපත්තිය කිසිදු අයුරකින් වෙනසකට භාජනය නොකරන බවද ඔහු සඳහන් කළා. සිය ප්‍රතිපත්ති පාවා දෙමින් කිසිදු දිනක කිසිදු රටකට යටත් නොවීම කටාර් රාජ්‍ය මතයයි. සෞදි අරාබිය ප්‍රමුඛ, බහරේනිය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමිරාජ්‍ය ඉකුත් සඳුදා කටාර් රාජ්‍ය සමග පවතින සබඳතා අතහැරියේ කලාපය අර්බුද රැසකට ඇද දමමින් ත්‍රස්තවාදයට සහය පළ කරන බවටත් ඉරානය සමග සබඳතා පවත්වන බවටත් එම රටවල් කටාරයට චෝදනා එල්ල කළා. එහෙත් අදාළ චෝදනා පදනම් විරහිත බවයි කටාර් රාජ්‍ය පවසන්නේ. මෙවන විට අසල්වැසි රටවල් විසින් කටාරය සමග පවතින සියලු ගොඩවීම් හා මුහුදුවෙන්ම ගුවන් දේශ සීමා වසා දමා තිබෙනවා. ඒ අනුව අදාළ දේශ සීමා අභිවා කටාර් රාජ්‍යයෙන් පිටවීමට මෙතෙක් අවස්ථා උදා වී නැහැ. එම තත්ත්වය යටතේ අර්බුදය නිමා කිරීම සඳහා සාකච්ඡා කිරීමට දවල මන්දිරයට පැමිණෙන්නේයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ඉල්ලීමට අනුව ඇමරිකාව බලාපොරොත්තු වීමට හෝ කටාර් එමීර්වරයා හට අවස්ථා උදා වී නොමැති බවයි කටාර් රජයේ විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එහෙත් ඇසිය රටට ආර්ථික වශයෙන් සම්බාධකයන්ට ලක්වීමට සිදුවෙතැයි දෙගිඩියාවෙන් පසුවන කටාර් රාජ්‍ය පවසන්නේ මෙම අර්බුදය සඳහා කිසි දිනක යුතුමිය මැදිහත්වීමක් සිදු නොවිය යුතු බවයි. මේ අතර කටාර් රාජ්‍ය සමග සමත්තා පවත්වන බවට චෝදනා ලත් පුද්ගලින් 59 දෙනෙකු සහ සංවිධාන 12ක් ත්‍රස්තවාදීන්ගේ ලයිස්තුවේ ඇතුළත් කිරීමට සෞදි අරාබිය පියවරගෙන තිබෙනවා. ඒ අනුව අදාළ ලයිස්තුවේ කටාර්හි සිටින ප්‍රබල දේශපාලචයින්, ව්‍යාපාරිකින් සහ එරට පාලන අධිකාරියට සම්බන්ධ ප්‍රබල ඉන්දවන බවයි වාර්තා වන්නේ.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග ඊයේ පැවති තරගෙන් කඩුලු හතක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා. ශ්‍රී ලංකාව හඹාගිය ඉලක්කය ලකුණු 322ක්. ලන්ඩන් හි කෙනිින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගේ කාසිය වාසය දින ශ්‍රී ලංකා කණ්ඩායම පළමුුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 321ක්. ශිඛර් ධවන් ලකුණු 125ක් සහ රෝහිත් ශර්මා ලකුණු 78ක් රැස් කළා. මහේන්ද්‍ර සිං ධෝනි ලකුණු 63ක් රැස් කළ අතර නායක විරාට් කෝලි කිසිදු ලකුණක් නොලබා දැවී යාම විශේෂත්වයක්. පිළිතුරු ඉනිමෑරඹෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 11දී බිඳ වැටුණද දෙවැනි කඩුල්ලට ලකුණු 159ක සමතතාවක් ගොඩනැගීමට ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් සමත් වුණා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 76ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 89ක් රැස් කළා. කුසල් ජනිත් පෙරේරා ලකුණු 47ක් ලබා සිටියේදී පාදයේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර නායක ඇන්ජලෝ මැතිව්ස් හා එක් වූ අසේල ගුණරත්න පන්දු 21කදී ලකුණු 34ක් එක් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 52ක්. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී පන්දු අර 48යි පන්දු 4කදී තරගයේ ජය වාර්තා කළා. And that will do it. Famous win for Sri Lanka at a famous old cricket ground. සියත ටීවී සවස 6 ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු අලිත් රාත්‍රී 7:30 අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්.